මේ ගායන වේදිනියට සහ ගායන වේදියාට වගේම තවත් ලස්සනට ගීත ගන්න පුළුවන් අය ප්‍රේක්ෂකාගාරෙත් ඉන්නවා. දන්නවද මොකද මෙතුමියගේ సౌందర్య ශාලිකාවේ සිසුවියක් ඉන්නව නේද? බොහොම දක්ෂ සිසුවියක්. මේ කිහිප දෙනෙක්ම අද අපේ ප්‍රේක්ෂකාගාරයට සම්බන්ධ වෙනවා. ඔවුන්ට මට හිතෙනවා කිහිප දෙනෙක්ට හරි කියන්න ඕනේ කියලා. මොකද ඒ අයට අත්දැකීමක් ලැබෙනවා තමන්ගේ ගුරුතුමියත් සින්දු කියන මේ වගේ වෙලාවකදී ගීත ගයනකොට. ඉතින් මං මගේ ඉස්සරහම ඉන්නවා ඒ වගේ කෙනෙක්. පුංචි මිනි කැටයක් වගේ ලස්සන හඬක් තියෙන දුවෙක්. හොඳයි. මේ පරම්පරාවටත් මේ දේවල් දකින්න මේ ගීත රසවිඳින්න ඉඩ සලස්වන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා හැම දිනම වෙනුවෙන්. දැන් ඊළඟ ගීතය මල කොතන පිපුණම මොකද? පිපුණු වග මල දන්නවා. අවසානයේ තියෙනවා නුඹ කොතන හිටියම මොකද? නුඹ ඉන්න බව මන් දන්නවා. එහෙම කියලා අන්න ආයේ හිත හදා ගන්නවා. හැබැයි මෙහෙම හිත හදා ගන්න අපිට නිර්මාණකරුවෙක් ඉඩක් කියනවා කියන්නේ හරි ලොකු දෙයක්. ඒ නිර්මාණකරුවා අපේ ඉදිරියේ ඉන්නවා. ඔහු අතුල ජයදේව. ඔබතුමාට අවස්ථාව තියෙනවා. මාලියු ගීතයක් දීපිකා ප්‍රියදර්ශිනී ශිල්පිනිය විසින් ගායනා කරන්න ලැබෙන මේ අවස්ථාවට මේ සභාවේ සිට සහභාගී වීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මම ගීත රචනයේ බොහොම ආධුනිකයි. ගීත කීපේ රචනා කළද නැත්නම් මේ මම රචනා කළේ ගීත නෙමෙයි කවි. කවි තමයි මේ ගීත බවට පරිවර්තන වෙලා තියෙන්නේ. මම ගීත ලියන්න උත්සාහ කරනවා. ඒත් හැම විටම ලියවෙන්නේම කවියක්. මොකද මේ මම කවි තමයි ප්‍රගුණ කරලා තිබුණේ. යම් කාලයක කලකට පෙර මම පුවත්පත් වලට කවි ලිවීම ආරම්භ කළා. ඒ කාලේ මේ ධර්මශ්‍රී ගමගේ ශූරින් ජීවත් වෙලා ඉන්න කාලේ එතුමා අපට බොහොම උදව් කළා ඒ ක්ෂේත්‍රයේ යම් දුරක් යන්න. ඉතින් එහෙම කවි නිර්මාණ මාලියු දේවල් බොහෝ දිනකට මතක හිටලා තියෙන විදිහ මට තේරුණා. මේ මා නිර්මාණ වලින් බැහැරව ගත කරපු කාලයක් තිබුණා අවුරුදු 15ක ඉතර කාලයක් මගේ ජීවිතේ නිර්මාණ කිසිම දෙයක් එළිදැක් වෙන්නේ නැතිව. නමුත් මේ අවුරුදු 15කට පස්සේ නැවත හම්බ වෙන මං අඳුරන අය සහ අඳුරන් නැති අය මා ලියු දේ ගැන මතක් කරමින් යම් බින්දනයක් ලබන බව සතුටක් ලබන බව මට තේරුණා. ඒ අය මට කියනවා මේ ඔබතුමා දැනෙන දෙයක් කරන්න කියලා. මේ දැනෙන දෙය කියන එක මම අදහස් කළා මේ කවිය නෙමෙයි ඉන් එහා ගිය දෙයක් කියලා. ඒ නිසා මට හිතුණා ගීතයක් රචනා කළොත් යම් දෙයක් මං කළා හා සමාන වෙයි කියලා. ඒත් උත්සාහ කරලා බැලුවා ලියවුනේම කවියක්. මම කවිම ලිව්වා. ඒසර දැන් ගීත ලියන්න බැරි නිසා කවි ලිව්වා. කවි කීපයක් ලියලා මම කල්පනා කළා දැන් මේක ගීත කරන්නේ කොහොමද කියලා. මම ඒසරේ මම බොහොම අගය කරන ශිල්පිනියක් තමයි දීපිකා ප්‍රියදර්ශිනී. මිස් මම කිව්වා මම එක දවසක් කොහොම හරි කාගෙන් හෝ මේ ටෙලිෆෝන් නම්බර් අරගෙන මම කතා කරලා මිස්ටර් කිව්වා මේ මල්ලියු කවි වගේක් තියෙන මේවා ගීත කරන්න පුළුවන්ද කියලා. ඒසරේ එතුමිය කිව්වා මට මේ ගේන්න බලන්න බලමු පොඩ්ඩක් උත්සාහ කරලා කියලා. මම එතුමගේ ගෙදරට ගිහිල්ලා මේ පෙන්නුවම මේවා කවිද ගීතද කියන එක ගැන එතුමියටත් ගැටලුවක් තිබුණා. මම දන්නේ කොහොම වුණත් එකින් එක පෙරලමින් මේ කවි ටික තෝරමින් මම පැත්තකට කරලා මම හිතුවේ විසි කරන්න හදනවා කියලා. නමුත් මට තේරුණා විසි කරන්න නෙමෙයි හදන්නේ. මේවා එතුමියගේ ෆයිල් එකට දාගත්තා මේ මල්ලිය කවි ටික. ඊට පස්සේ මට දැන් කිව්වා මම බලන්නම් මේවා ගීත බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඉතින් වාසනාවකට වගේ ওই විදිහට තමයි ගීත කවි කරන එක නෙවෙන්නේ අනේක කවි ගීත කරනු ලැබේ. මට ඕනක මට මං දැක්කා නැවුමත් නැවුම් දේවල් ඒ රචනාවල තිබුණා. ඉතින් මට දැනුනේ මේකයි. මට පොද එතුමා මේ සෑහෙන කලකට පෙර කවි ලියපු කෙනෙක්. දන්සිරි ගමගේ වගේ විශිෂ්ට ගේපද රචකයෙක්ගේ ඇසුර ලබපු කෙනෙක්. ඉතින් මං ඒව මුලින්ම දැනන් හිටියේ නෑ. නමුත් මට හිතුණා මට ඒ නැවුම් අත්දැකීම් වල සාධාරණයක් මට කොහේ හෝ ඉෂ්ට කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක බඳුලයි. මට මගෙන් මට තමයි වැඩිපුරම අතුල ගැන කතා කරන්න අයිතිය තියෙන්නේ. අතුල ගැනම අතුල ගැදනේ ඒ අතුල ගැදේ. මේ ඒක ඇල්ලුත් තියෙනවා. අතුලට මතක නැතුණාට අතුලගේ විශිෂ්ටතම කවියක් තියෙනවා. ඒක හරියටම වචන නොකිව්වත් මම කියන්නම් තෙදිනක් නිරාහාරව සිටි ලදරුවෙක් තසල කූඩේකට අත දාලා ලෝක සිතියමක් අරගෙන කෑවේ ආසියාවෙන් භාගයක් කියලා ඒ කවිය. ඉතින් ඔබ හිතන්න ඒ ඔහු ගීතරචක කවියෙක් නෙවෙයි, ඔහු දාර්ශනිකයෙක්. ඉන් එහාට මට මතකයි මං අඬපු කවියක් තියෙන අතුලගේ අම්මගේ මරණ වෙලාවේ අතුල අම්මට කියනවා මේ අම්මේ බලන්න අම්මයි මරණ වෙලාවේ තාත්තා කාඩ් ගහනවා යාළුවෙක්ක
මල්ලිලා නයි අරිනව අර ගොක්කලවලි හැමෝම සතුටෙන් ඉන්නේ කියලා. ඒක ඔහොම නෙමෙයි, ඒක හරිම කාව්‍යම. ඉතින් මම නම් පිළිගන්නේ නැහැ අතුල කවි ලියනවා කියලා. ඔහු ගීත ලියනවා. දැන් මේක තනිකරම ගීතයක්. ඒ අතුලගේ වැරදීමක්. ඒක මන්ද ඒක ලංකාවේ වැරදීමක්. මොකද අතුලගේ ප්‍රස්තුත හරියට ස්ථානගත වෙලා නැති එකයි ප්‍රශ්නේ. ඉතින් නැත්තම් අපිට වැඩිය හොඳ කවි ලියපු කෙනෙක් අතුල. අපි එකට කවි ලිව්වා. ඉතින් මම නම් හරිම සතුටු වුණා. අතුල මට කෝල් එකක් දාලා කිව්වම මේ ගීතය ඇහුවම ඇත්තම දීපිකාගේ නම දැක්කම මම ඉස්සෙල්ලම මේ ගීතය. ඉතින් සාධාරණේ කළා දිනා සුරේෂ් පුළුවන් තරම්. ඉතින් නිකමට දැලුවම මල කොතන පිපුණම මොකද, ගඟ කොතන ගැලුවම මොකද, සඳ කොතන දිලුනම මොකද, නුඹ කොතන සිටියම මොකද, මේ මේ උපේක්ෂාවයි මම හිතන්නේ බෞද්ධ දර්ශනය හැම දෙයකම මෙහි කැටි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මම එහෙම හිතන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද ගංගේ ප්‍රශ්න වලට. ඔබ කොතන හිටියා මොකද, ඔබ ඉන්න බව මම දන්නවා. ඉතින් හැමදාම මේ හොඳින් ඉන්න පුළුවන් වෙයි. Thank you.